නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයට විදුලිය උත්පාදනය කිරීමේ අපහසුතා මතුවී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වූ අනතුරු අඟවති. ණය පැහැර හැරීමේ ප්‍රතිවිපාකයක් ලෙස ගල්ලංගුරු මිලදී ගැනීමට ණය පහසුකම් නොමැතිවීම හේතුවෙන් ගල්ලංගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය බරපතල ලෙස එනහිට ඇති බවද අනාවරණය කරති. 2022 නොවැම්බර් 17 වන දින සිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගණුම් මිල රුපියල් 360.99කද විකුණුම් මිල රුපියල් 371.83කද ස්ථාවරව පවත්වාගෙන ඇති බව මහ බැංකුවේ විදේශ විනිමය දත්ත පෙන්වා දෙයි. මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමට අදාළව හඳුන්වා දුන් පනත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරයි. මහජන නියෝජිතයන්ගේ පාරදෘශ්‍යභාවය සහ වගකීම ඉහළ නැංවීමට අදාළ නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. ආන්දෝලනාත්මක ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් අප නියම කර තිබේ. කෙසේ වෙතත් වෙනත් සිදුවීමකට අදාළව ඒ හිමියන් දෙසැම්බර් 6 වන දින තුරු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.